දැන් රටක නායකයෙක් වුණාම ඒ නායකයට ඔක්කොම ගැන දැනගන්න විදියක් නැහැ. ඔබතුමා ඉස්සර කියපේක 100%ක්ම හරි. උපදේශකවරු ඉන්නවා. මං අහව ප්‍රශ්නය ඇවිල්ලා මෙහෙමයි. ජනාධිපති කෙනෙක් ඉන්නවා. යාට යම් කිසි සුදුසුකම් තියෙනවා. අගමැති කෙනෙක් ඉන්නවා. සුදුසුකම් තියෙනවා. එතකොට මුදල් ඇමති කෙනෙක්ව පත් කරනවා. යාට සුදුසුකම් තියෙනවා. හැකියාවන් තියෙනවා. නමුත් මේ දෙන්නට මූල්‍ය හා ආර්ථිකය පිළිබඳ සුදුසුකම් නැති නිසා මං කියන්නේ ඒ වගේ වෙලාවක මුදල් නැමෙති කෙනෙක් පත් කරනවා පුද්ගලයන් අමතක කරන්න. එතකොට ඒ මූල්‍ය පිළිබඳ ආර්ථිකය පිළිබඳ තියෙන සුදුසුකම් තියෙන කෙනෙක් පත් කරන්න ඕනේ කියන එක තමයි සාමාන්‍ය මතය. දැන් කම්පැනි එකක් තියෙනවා නම් ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්නවා. ප්‍රධාන විධායක නිලධාරිය ඔක්කොම දන්නේ නැහැ. මමත් බැංකුවක ප්‍රධාන විධායක නිලධාරිය වෙලා හිටියා කොහොම කාලයකට. ඔක්කොම දන්නේ නැහැ. අපි ටීම් එකක් ඉන්නවා. ඒතර එක එක දේවල්ට ඔපරේෂන්ස් වලට කියයි, නීතිය පිළිබඳව කියයි, ඔඩිට් වලට කියයි, මාකටිං වලට කියයි. රන්මන්දතුමා සමහන ඔබේ ප්‍රශ්න කිරීම පැහැදිලි කිරීම වගේම මේ පැත්තෙන් ඇහෙනවා ප්‍රශ්නයක් ඔබතුමාට විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන්. මම ඒකට එනවා. ඉතින් මම කියන්නේ එක එක හැකියාවල් තියෙනවා. ඒකයි මම මේ ප්‍රශ්නය ඇහුවේ. මම අර පවුල ගැන අහපු ප්‍රශ්නයත් ඇවිල්ලා රාජපක්ෂ පවුල ගැන නෙමෙයි. මම කියන්නේ ඕනම පවුලක් ගැන. ඕනෑ පවුල ගැන දැන් බැංකුවේ වැඩ කරනකොට කවුරු හරි විවාහ වුණොත් සමහරට සමහර බැංකුවල වැඩ කරන්න දෙන්නේ නැහැ දෙන්නටම. මම විපක්ෂ නායකතුමාගේ සුසුකම ගැන මම මේකට එනවා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒකයි මම මේ ප්‍රශ්නය ඇහුවේ. එතකොට විපක්ෂ නායකයාගේ සුසුකම පළවෙනිම මම කියන්න ඕනේ එතුමා දේශපාලනයට ආවේ එතුමගේ පියාගේ මරණයෙන් පස්සේ. ඉතින් මම ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා ගෙන්න මම උඩින් දැම්ම වගේ එකක් නෙමෙයි. හැබැයි සමහර අයට ඉතින් වාසිය තියෙනවා. මට ඒ වාසිය නැහැ. ඒ කියන්නේ පවුලේ කෙනෙක් දේශපාලනේ ඉඳලා තිනවා. මම සම්පූර්ණයෙන් පිටින් ආපු කෙනෙක්. හරි. ඉතින් ඒක එයාගේ පුද්ගලයාගේ වරද නෙමෙයි. ඊට පස්සේ එතුමාට අධ්‍යාපනයක් තියෙනවා. එතුමා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තිනවා. උපාධියක් ලැබලා තිනවා. ඇමරිකාවේ සෙනට් සභාවේ රිසර්ච් කෙනෙක් හැටියට වැඩ කරලා තිනවා. ඊට පස්සේ තමයි ලංකාවට ආවේ. ලංකාවට ඇවිල්ලා മന്ത്രി කෙනෙක් වෙලා ඉඳලා තිනවා අවුරුදු 20ක්. හරි 20කට වැඩිය ඇමති කෙනෙක් වෙලා ඉඳලා තිනවා. ඉතින් එතුමාට සුදුසුකම් තියෙනවා. මම කිව්වා වගේ එක එක්කෙනාට එක එක වෙන වෙන සුදුසුකම් තියෙන්නේ. ඒතර එතුමා දැන් උසස් උපාධියකුත් කරනවා. ඉතින් සුදුසුකම් තියෙනවා. අධ්‍යාපනය තියෙනවා.